මේ ප්‍රතිපත්ති ප්‍රකාශය අපි හදලා තියෙන්නේ මේ මැතිවරණයක් ඉලක්ක කරගෙන නෙමෙයි, ආණ්ඩු කරගෙන ඉලක්ක කරගෙන. අවුරුදු දෙකකට වැඩිය වෘත්තීය වේදීන් ඒ වගේම විද්වතුන් එක් රැස් වෙලා හැම විෂයක්ම අධ්‍යයනය කරලා ඒ අය ප්‍රතිපත්ති හදලා තියෙනවා. ඉතින් අපේ අද ඉදිරිපත් කරන ප්‍රතිපත්ති මාලාව ඒකෙන් ප්‍රධාන කොටස් ටික ඉදිරිපත් කරනවා. නමුත් ඒකේ හුඟා කොටස් ඔබට විද්‍යුත් මාර්ගය ලබහරහත් ලබා ගන්න පුළුවන්. මොකද හැම විෂයයකම හුඟා කරුණු කාරණා තියෙනවා. එතකොට මතයක් ඇති කරලා තියෙනවා මේ රටේ මේ හැමදාම මේකේ මේ රට විනාශ කරලා තියෙනවා කියලා මේ තිබුණ ආණ්ඩුව. මම ඒක පළවෙනිම කියන්න ඕනේ, ඒක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන්න ඕනේ. අධ්‍යාපනයේ පැත්තෙන් ගත්තොත්, ඒ වගේම සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත්, උදාහරණ දෙකක් පමණයි කියන්නේ. හරිද? ලංකාව ආසියාවේ අනිත් රටවල් වලට වැඩි ඉන්ද්‍රියෙන් දශක ගණන් වලට තිබිලා තියෙනවා. අද මම දන්නවා සෞඛ්‍ය ගියොත් ශල්‍ය කර්මයක් කරගන්න ගියොත් සමහර අයවිල්ලා කියන ප්‍රමාදයක් තියෙනවා කියලා පොලිමක ඉන්න වෙනසක් නැහැ. බටහිර ලෝකෙත් එංගලන්තේ ගියොත් NHS එකට ගියොත් මාස ගණන් ඉන්න වෙනවා ශල්‍ය කර්මයක් කරගන්න. ඉතින් මං හිතන්නේ අපි හරියටම මේ පසුබිම දැනගන්න ඕනේ. හොඳ දේවල් වෙලා තියෙනවා. 1977 ආර්ථිකය විවෘත කළා. ආර්ථික ශීඝ්‍ර වර්ධනයක් තිබුණා. හරිද? 70 ඉඳන් 74 තිබුණ හාල් පොලිම් නැති වුණා. අපේ හාල් වලින් ස්වයං පෝෂිත රටක් වුණා අසු ගණන් වලදී. හරිද? වාරි මාර්ග ක්‍රමවේදී ඔක්කොම නිර්මාණය කළා. එදා රජේ නිර්මාණය කළා. 2004 JVP එකේ ජනතා විමුක්ති පෙරමුණේ උදව්වෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපති වුණා. දැන් මේ අවුරුදු 20 කාලේ අපි ගත්තොත් ආර්ථිකය සෑහෙන්නට අර විවෘත ආර්ථිකය සංවෘත ආර්ථිකයේ තැනකට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ 2022 ඉඳලා මේ රට බංකොලොත් කියන වචනේ පාවිච්චි කළා. ඒ කියන්නේ අපේ විදේශ ණය, අපේ ණය අපිට ගෙවා ගන්න බැරි තැනකට පැමිණුණා. එතකොට IMF එක ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක ගිවිසුමක් ගහලා වැඩපිළිවෙලක් දාගෙන රට දැන් ඉදිරියට අරගෙන යනවා. දැන් හුඟක් අය කතා කරන්නේ මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක තිබුණ මේ තුලින් ඇති වුණ ස්ථාවරභාවය ගැන තමයි කතා කරන්නේ. මං හිතන්නේ මේක අපි හරියට තේරුම් ගත යුතුයි. ඔව්, ඉලක්කම් බැලුවොත් අපිට කියන්න පුළුවන් ප්‍රතිශත බැලුවොත් ඒ සමහර දාපු ඉලක්කම් ප්‍රතිශත ඉෂ්ට වෙලා තියෙනවා කියලා. නමුත් ඒකේ තව පැත්තක් තියෙනවා. ඊට ඉස්සලා දරිද්‍රතා රේඛාවෙන් පහළ හිටියේ මේ රටේ මිලියන 3ක් විතර. අද මිලියන 7ක් විතර ඉන්නවා. මිනිස්සුන්ට විශාල පීඩනයක් ඇති කරලා තියෙනවා. හිතන්න බැරි පීඩනයක් ඇති කරලා තියෙනවා. අම්මා කෙනෙකුගෙන් මම කතා කරනකොට මම කිව්වා උද්ධමනය 70%කින් ඉහළ ගිහිල්ලා, ඒ වගේම ආහාර බල බඩු මිල 100%ක් ඉහළ ගිහිල්ලා කියලා. අම්මා මාව නතර කළා. නතර කළා කිව්වා මොනවද මේ කතා කරන්නේ? සමහර ආහාර ද්‍රව්‍ය දෙගුණය තුන්ගුණය ඉහළ ගිහිල්ලා තියෙනවා කියලා කිව්වා. ඉතින් පේන්න පුළුවන් පීඩනය. මේ රටේ දරුවන්ට කිරි දෙනවා. මේ දරුවන්ට කිරි දෙන එකෙන් 25%කට කිරි දෙන දරුවන්ට අද කිරි දෙන්නේ නැහැ. මොකද මේ පීඩනය නිසා, උද්ධමනය නිසා වියදම ඉහළට ගිහිල්ලා ආදායම එතනම තිබිලා තියෙනවා. එතකොට මැක්‍රෝ ස්ථාවරභාවයක්, පූර්ණ ආර්ථික ස්ථාවරභාවයක් අවශ්‍යයි. නමුත් සමාජ ස්ථාවරභාවයකුත් අවශ්‍යයි. දැන් අපි මේ වැඩපිළිවෙල ඉදිරිපත් කරන්නේ ඔය පසුබිම තුල. මේ සමගී ජන බලවේගය, සමගී සන්ධානය, හරිද, අපි නිර්මාණය කළ තියෙන යම් කිසි චින්තනයක් තියෙනවා. ඒ චින්තනය ඇවිල්ලා අපි විශ්වාස කරනවා සමාජ ප්‍රජාතන්ත්‍රවාදය. අපි මේ ප්‍රජාතන්ත්‍රවාදයේ රාමුව තුළ තමයි අපි ආණ්ඩුව කරගෙන යන්නේ. සමහර අය හිතනවා ඒකාධිපති ක්‍රමයට මේක කරන්න පුළුවන් කියලා. 20-22 ඉඳලා දැන් වෙනකන් අපි දන්නවා, හරිද, ඒකාධිපති බලයක් ක්‍රියා කරලා තිනවා. අපි දන්නවා රටේ ශේෂ්ඨාධිකරණය ජනාධිපතිතුමාට විරුද්ධව තීරණ දෙකක් දීලා තිනවා. ඒකේ මොනවද කියන්නේ? ඒකෙන් කියන්නේ ජනාධිපතිතුමාත් මේ ව්‍යවස්ථාව ආරක්ෂා කළ යුතුයි. ඉතින් අපේ චින්තනය ඇවිල්ලා සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ තමයි අපි මේ කරගෙන යන වැඩපිළිවෙල. ආර්ථිකය ගැන කිව්වොත් අපි විශ්වාස කරනවා සමාජ වෙළඳපොළ ආර්ථිකයක් අපේ චින්තනය. ඒ කියන්නේ පුද්ගලික අංශයට, ව්‍යාපාරිකයට අපි මුල් තැන දෙනවා.
නිෂ්පාදනය කරන්න රැකියාවල් ඇති කරන්න ධනය ඇති කරන්න අපි ඒ අයට ඒ පසුබිම අනිවාර්යෙන්ම හදල දෙනවා. ඒ වගේම මේක සමාජ වෙළඳ පොළ ආර්ථිකයක් නිසා නිකම් විවෘත ආර්ථිකයක් නෙමේ අපේ චින්තනයේ. අපි ඒ වගේම ආරක්ෂා කරන්නට යනවා අඩු ආදායින් ලාබින් ආරක්ෂා කරන්නට යනවා කැබිනි මව්වරුන් දරුවන්ව අපි ආරක්ෂා කරනවා. අද අපේ රටේ සමාජයේ විශාල ප්‍රමාණයක් හරිද ජ්‍යෙෂ්ඨ පුරවැසීන් ඉන්නවා. ජ්‍යෙෂ්ඨ පුරවැසීන් අපි ආරක්ෂා කළ යුතුයි. ඉතින් අපේ චින්තනය ඇවිල්ලා සමාජ වෙළඳ පොළ ආර්ථිකයක්